වාහන අනන්‍ය සීමා ක්‍රමාණුකූලව ලිහිල් කිරීමට රජය තීරණය කරන්නේ නම්. එවෙනුවෙන් විදෙස් සංචිත කලවනාකරණයට මහබැංකුවට හැකියාව ඇතැයි ශ්‍රී ලංකා මහබැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මහබැංකුව අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලි අනුපාතිකය තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇති බවයි. 25.50කින් අඩු කර පොලි අනුපාතය යනුව බලාපොරොත්තු ආකාරයට සමහර වෙළඳපොළ පොලි අනුපාතය අඩුලා තියෙනවා. පුදුල්කංශයේ ණය ලබා ගන්න අයගේ වෙළඳපොළ පොලි අනුපාතය යම් කිසි අඩු වුණාට තවත් අඩු වීමට අවකාශය තියෙන නිසා මේ අවස්ථාවේ අපේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ තියෙන කර තවත් යම් කිසි අවකාශයක් දෙන්න ඕනේ පොලි අනුපාතවලට තවදුරටත් අඩු වීමට යනුව මේ අවස්ථාවේ වෙනසක් කරන්න නැතු ඒ ආකාරයෙන් පවත්වා ගන්න. අධිපතිතුමා, සංචිත ප්‍රමාණය බොහෝදුරට මේ මාසයේ අවසන් වනිට බිලියන 6 මට්ටමට එන්න පුළුවන් කියලා පුරවගතණය කරන්න පුළුවන්. මේ තත්ත්වය තුළ වාහන ආනයන සම්බන්ධයෙන් යම්කිසි කොළෙලියක් මහ බැංකුවෙන් දෙන්න හැකියාව තියෙනවද? ඒක විශේෂයෙන් රජයේ තීරණයක් ප්‍රතිපත්තියක් විතර සමහර වාහනවලට දැනටමත් සංචාරක ව්‍යාපාරයට ඉඩ දීලා තියෙනවා. ඒක නිසා මම හිතන්නේ ඒක වැදගත්. ඒ ක්‍රමානුකූලව මේක ලිහිල් කරන එක සංචිත ප්‍රමාණය අපිට ඒ විදේශ විනිමය ක්‍රමා කරන්න පුළුවන් කියන විශ්වාසය ණය ප්‍රතිවගත කරන ක්‍රියාවලිය සහ මුල් අරමුදලේ වැඩසටහන සම්බන්ධ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මුල් අරමුදල සමග වැඩසටහන අපි බලාපොරොත්තු වෙනවා ජූනි මාසයේදී දෙවැනි සමාලෝචනය සම්පූර්ණ කරන්න පුළුවන්. ඒකලෙත් එක්කම සමාන්තරව ණය ප්‍රතිවගත කරන සම්බන්ධයෙන් විශේෂයෙන් අර OCC එකත් එක්ක ප්‍රයිවට් ක්‍රෙඩිටර්ස් කොමර්ෂල් කට්ටියත් එක්ක සමාන්තරව කිරගෙන යනවා. ඒ ඔක්කොම මම හිතන්නේ හොඳ ප්‍රගතියක් ලබාගෙන තියෙනවා. මම හිතන්නේ තා ඉක්මනින්ම ඒ දෙකම සෑහෙන දුරකට ලොකු ප්‍රගතියක් ලබා ගන්න පුළුවන් වෙයි.